අයිබෝන් කොහොමද ඉතින් ඔයාලට අද මම ඔයාලට රසම රස කොස් මාළුවක් හදාගන්නේ කොහොමද කියලා කියලා දෙනවා මේක හදාගන්න විදිය නම් මට කියලා දුන්නේ අපේ අම්මේ ඉතින් බලමුක කොහොමද අපි මේක හදාගන්නේ කියලා කොස් ටික මම හොඳට සුද්ධ කරලා කපාගෙන අරගෙන තියෙන්නේ මේ තව කොස් සැටත් මේ විදියට සුද්ධ කරලා අරගෙන තියෙනවා තව මට උවමනා වෙනවා උලුහාල් ගම්මිරිස් සූදුරු මහඳුරු කහ කොඩු ලුණු කොඩු කුරුඳු පොතු කරපිංච රම්පේ නයිමිරිස් කරල් දෙකක් විතර තව සුදු ලුණු තව හොඳ මිටිකිරිත් මම අරගෙන තියෙනවා අපි ඉතින් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා මම මුලින්ම කොස් ටික උයාගන්න හට්ටිය අරගෙන ඒකට කොස් සැට ටික දාගෙන ඊළඟට කපාගත්ත කොස් කෑලි ටිකක් දාගන්නවා. ඒකට ලුණු කුඩුයි කහ කුඩුයි දාගෙන තව තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුරක් දාගෙන මේක ලිපෙන් තියාගන්නවා. මීළඟට මම උළුහාල් තේ හැන්දයි ගම්බිරිස් සැට 10ක් විතරයි සූදුරු මහඳුරු දෙකෙන් තේ හැඳි දෙකක් විතර වගේ කුරුඳු පොතු තේ හැන්දයි මේ නයිමිරිස් කරල් දෙකයි කරපිංච ටිකයි සුදු ලුණු ගෙඩියෙන් භාගයක් විතරයි අරගෙන මිරිස් ගලේ හොඳ පේස්ට් එකක් අඹරලා ගෙනත් තියෙනවා මේක මේ විදිහට ගුලියක් වගේ තමයි අඹරගත්තට පස්සේ තියෙන්නේ මම මේකට දැන් පොල් කිරි ටිකුත් දාගෙන මේ වගේ හොඳට තිය කරගන්නවා දැන් විනාඩි 15කට විතර පස්සේ මම කොස් එක ඇරලා පොඩ්ඩක් හොඳට මේ විදිහට කලවම් කරගන්නවා. කලවම් කරලා අපි හදාගත්ත පේස්ට් එකයි තව රම්පි කෑලි දෙක තුනක් විතරයි දාලා කොස් එක්ක මේ ටික හොඳට කලවම් කරගන්නවා. මේ ටික ආපහු හොඳට කලවම් කරගෙන මං ආයෙමත් වහලා මේ ටික තැම්බෙන්න අරිනවා. විනාඩි 10කට විතර පස්සේ මම ආපහු කොස් එක ඇරලා බලද්දී මෙන්න මේ විදිහට හොඳට කොස් ටිකයි කොස් ඇට ටිකයි තැම්බිලා තියෙනවා. ඉතින් මම දැන් මං හදාගත්ත මිටිකිරි ටික කොස් එකට එකතු කරගන්නවා. මේ ටික හොඳට මිශ්‍ර කරලා හොඳට තැම්බෙන්න අරිනවා. විනාඩි 5ක් 10ක් විතර මේ විදිහට ලිප උඩ තියලා කොස් එක අපි පොඩ්ඩක් කලවම් කරලා උයාගත්තාම හොඳටම ඇති. මේ විදිහට අපේ කොස් එක දැන් අවසානයට හදලා ඉවරයි. ඔයාලට පුළුවන් මේ විදිහටම කෑමට ගන්නත් එහෙම නැතිනම් තව තෙම්පරාදුවක් දාගන්නත් පුළුවන්. මම නම් මේකට අද තෙම්පරාදුවක් දාගන්නවා. ඉතින් බලමු අපි තෙම්පරාදුව හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික හොඳින් රත් වීගෙන එනකොට මේකට අබෑට ටිකක් දාලා හොඳින් පිපිරෙන්න දෙනවා. තලාගත්ත සුදු ලුණු බික් 4ක් 5කුත් මම දැන් මේකට එකතු කරගෙන බැද ගන්නවා. ඒ ටික මේ ගානට බැදීගෙන එනකොට මේ විදිහට කඩාගත්ත වියලි කරල් මිරිස් එකතු කරගන්නවා. දැන් ලිප ඕෆ් කරගෙන හදාගත්ත මිශ්‍රණය කොස් එකට දාගන්නවා. දාලා මේ විදිහට හොඳට මේක මිශ්‍ර කරගන්න. දැන් අපි ඉතා රසවත් කොස් මාළුව හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලත් මේ විදිහට කොස් උයලා නැත්නම් හදලා බලන්නකෝ. මේ විදිහේ තවත් රසවත් රෙසිපියක් අරගෙන මං ආයෙත් ඔයාලා හම්බෙන්න එනකන් සතුටින් පරිස්සමින් ඉන්න.